මෙච්චර හැඟීමකින් ලක්මිනිගේ ආදරය දැනෙන්නේ නැති ඇයි කියලා කාගෙන්ද ඇහුවේ කියන්න මම දන්නේ නැහැ. හැබැයි මට මෙහෙම විශ්වාසයක් තියෙනවා. ලක්මිනිට ප්‍රේක්ෂකින්ගේ ආදරය නම් අනිවාර්යයෙන්ම ලැබෙනවා. අපි බලමු ඒ ආදරයේ හැඟීම විනිශ්චය මණ්ඩලය කොහොමද තීරණය කරන්නේ කියලා. ලක්මිනි, ඔයාගේ ටෝන් එක ඇත්තටම මම හිතන හැටියට චුට්ටක් එහා මෙහා ගියා තනින් තන. හැබැයි ඒක ඔයා සොන් එකේදී හදාගත්තා. පර්ෆෝමර් කෙනෙක්ට ලොකු ස්ට්‍රෙන්ත් එකක් ඒක හිතට අරගෙන පර්ෆෝමන්ස් එක කරද්දි හදාගන්න එක. මම හිතනවා ඔයාගේ පර්ෆෝමන්ස් එක හොඳයි කියලා. ඔයාගේ නර්තනයත් ලස්සනයි. ඇඳුමත් ලස්සනයි. මම මෙහෙමයි ඔයාට ලකුණු දෙන්නේ. ලකුණු 7ක් ලබා දෙන්න. ආත්ම බොහොම හැඟින්මින් ඔබ ඒ ගීතය ගායන කරා මම ඔබට සුබ පතනවා. ලකුණු 7ක් ලබා දෙන්න. ගීතයේ සමහර තැන්වල ඉතාම අලංකාර පිළිවෙලට ගායනා කෙරුවා. නමුත් ගීතය අවසන් කරන දැන අර ඒ ඔබ උඩට කියපු ගායනා කරපු එක ඒක ඔබ පිච්චගෙන නෙවෙයි හිටියේ. මං හිතන්නේ දෙට ඔයාට ඒක දැනෙන්නේ නැති. බලනකොට දැනේ මේක. ඉතින් ඒක තමයි මට තියෙන එකම අඩුපාඩුව. නැත්තම් මං හිතනවා උඟක් දුරට එදා දැකපු ලක්මිනිය නෙවෙයි අද දවසේ එහෙම් පිටින්ම ඉතාම හොඳට ගායනය උඟක් පොලිෂ් වෙලා තියෙනවා. නමුත් මට අර අවසානය ගැන නම් මම එච්චර පැහැදීමක් නැහැ. අපි අදට බලමු මේ විදිහට ගියලා. අමල් ලබා දෙනවා ලක්මිනියට. ලක්මිනි අපි බලමු විනිශ්චය මණ්ඩලයේ ලබා දී ඇති මුළු ලකුණු ගාන කොහොමද කියලා. ලකුණු 22ක් ලබා දෙනවා විනිශ්චය මණ්ඩලයේ විසින්. හොඳයි. මේ වෙනකොට ඔබ දන්නවා මේ ලකුණු ප්‍රමාණය විනිශ්චය මණ්ඩලයේ ලබා දෙන 60% ප්‍රමාණයක් පමණක් කියලා. ඉතුරු 40% ලබා දීමට සිදු වෙන්නේ ප්‍රේක්ෂක ඔබට.